ඓතිහාසික කුරුණෑගල නගරයේ සිට ඇතුළු වෙන නොසලින අභිමානව GSM ක්‍රේසන් ස්වාධීන YouTube නාලිකාව නිෂ්පාදනය කර ඉදිරිපත් කරන වැඩසටහනයි සත්‍යයේ හඬ. තවත් දිනක උන්වහන්සේ ධර්ම ශාලාවට වැඩිය විට අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස් සිටි අය උන්වහන්සේට වර්ධ තබන විට සමත් දිනෙදී උන්වහන්සේ ඔහු සුවකරනු ඇද්දයි මල බලා උන්හ. උන්වහන්සේ අත පණ නැති මිනිසාට කතා කළා. නැගිට ඉදිරියට එන්න. ඊ වදාරා. ඉන්පසු සමත් දිනෙදී කල යුත්තේ යහපතද අයහපතද? රාණයක් ගැලවීමද නැසීමද? එයි සෙනගගෙන් ඇසූ සේක. එහෙත් ඔවුහු නිහඬව සිටියහ. උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක්ව උදහසි වටේට බලා ඔබේ අත දිගහරින්න. ඊ ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිගහැරියේ. එකෙනෙහිම ඔහුගේ අත සුව විය. එවිට පරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ කෙසේ නසමුදැයි උන්වහන්සේට විරුද්ධව හෙරෝදියයන් සමග එකෙනෙහිම කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ එතනින් නික්ම සිය ශ්‍රාවකයන් සමග මුහුදු වෙරළට වැඩි සේක. ගලීලයෙන් සහ යුදයෙන් ජෙරුසලමෙන්ද ඉදුමයෙන්ද ජොර්දාන් එගොඩින්ද තීර් සහ සීදෝනය අවටින්ද මහා ජනකායක් උන්වහන්සේ කළ සියල්ල ගැන අසා උන්වහන්සේ වෙත ආහ. සමූහයා උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්හට ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. එසේ කීවේ උන්වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ දෙයින් රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු හැම විටම උන්වහන්සේගේ පාමුල වැද වැටී ඊ මොරගා කීහ. තමා කවරෙක් දැයි හෙළි නොකරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. උන්වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔහු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක. ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. උන්වහන්සේ එසේ කෙළේ ඔවුන් තමන් හා සමග සිටින් පිණිසත් සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත් දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇතිව සිටින පිණිසත්ය. එසේ පත් කළ දොළොස් දෙනා කවුරුදයත් පේදුරුයයි උන්වහන්සේ නම් කළ සීමොන්ද ගර්ජනා පුත්‍රය යන අර්ථය දෙන ගෝවනර්ගස්යයි උන්වහන්සේ නම් කළ දෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහයුරු ජොහන්ද ඇන්රූ සහ පිලිප්ද බර්තොලමෙව් සහ මතෙව්ද තෝමස් සහ අල්පේවුස්ගේ පුත් ජාකොබ්ද තද්දෙවුස් සහ අන්තජාතිවාදී සීමොන්ද උන්වහන්සේ පාවාදුන් ජූදස් ඉස්කාරියොද්‍යයන මෝහුය. උන්වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්නවත් අවකාශ නැතිවන තරමට සමූහයක් යළිත් රැසූහ. උන්වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන්වහන්සේ අල්ලා ගැනීමට ගියහ. එසේ ගියේ උන්වහන්සේ සිහිවිකල් වී සිටිති සමහරුන් කී බැවිනි. ජෙරුසලමෙන් ආ විනයධරයෝ මොහුට බෙල්සෙබුල් ආදේශ වී ඇතැයි ද දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති ඊද කීහ. එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක. සාතන් දුරු කරන්න සාතන්ටම පුළුවන්ද? යම් රාජ්‍යයක් ඊටම විරෝධීව බේද වුවහොත් ඒ රාජ්‍යයට පවතින්න නොහැකිය. යම් ගෙදරක් ඊටම විරෝධීව බේද වුවහොත් ඒ ගෙදරට පැවැත්මක් නැත්තේමය. සාතන් තමාටම විරෝධීව නැගී බේද වුවහොත් ඔහුට පැවැත්මක් නැත.
එය අවසානය වේ. එහෙත් බලවතෙකු පළමු කොට බැඳ දමා මිස ඔහුගේ ගෙට වැද බඩු කොල්ල කන්න කිසිවෙකුට නොහැකිය. ඔහුගේ ගෙය කොල්ල කන්න හැකිවන්නේ එසේ කළොත් පමණකි. සැබවින්ම මම ඔබට කියමි. මිනිසුන්ගේ සෑම පාපයන්ද සියලු ආකාර දේව අපහාසයන්ද කමා කරනු ලබන්නේය. එහෙත් ශුද්ධාත්මයානන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලකවත් කමාවක් නැත්තේය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි. මෙසේ වදාලේ උන්වහන්සේට අසුද්ධාත්මයක් වැහි ඇත. ඔවුන් පැවසූ බැවිනි. එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද අවුත් පිටත සිට උන්වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූහ. සමූහයක් උන්වහන්සේ අවට වාඩි වී උන්හ. ඔහු අන්න ඔබේ මෑණියෝත් සහෝදරයෝත් සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති. උන්වහන්සේට කීහ. උන්වහන්සේ උත්තර දෙමින් මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් කවුරුද කියා පෙන්වමින් තමන් පිරිවරා අවට වාඩි වී සිටිය වුන් දෙස වටේට බලා මෙන්න මාගේ මෑණියෝ මෙන්න මාගේ සහෝදරයෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔව්හු මාගේ සහෝදරයා මාගේ සහෝදරී මාගේ මෑණියෝත්ය. ඊ වදාළ සේක.